බුදුරජාණන් වහන්සේ සීලේ තුළ පෙන්වුවේ කය වචනේ ඇති කරගන්න සංවරකම. එහෙමයි සවිනාස. හිත හැම දෙයකට මුල් වෙනවා. මනෝපුබ්බංගම ධම්ම මනස තමයි හැම දෙයකට මුල් වෙන්නේ. හැබැයි අපිට සීලයක් තුලින් මනස පාලනය කරන්න අමාරුයි. එහෙමයි. මනස පාලනය කර ගැනීම පිණිස තමයි භාවනාව තියෙන්නේ. එහෙමයි. ඒ කියන්නේ හිතට එනවා සිතුවිලි. ප්‍රාණඝාතයක් කරන්න හිතට එනවා. හැබැයි කායිකව තමන් ඒ සිතුවිල්ල යටපත් කරගන්න. එහෙමයි. මගේ කය මුල් කරගෙන මං කීයටවත් ඒ දේ කරන්නේ. හිතෙන්ම තමයි ඒ දේ කරන්නේ. හැබැයි කායිකව ඒක ක්‍රියාවක් හැටියට යොමු නොකර කය දමනය කරගෙන පාලනය කරගෙන ඒ සීමාවෙන් අතර වෙනවා. එහෙමයි. ඊළඟට හොරකම් කරන්න හිතෙන්න පුළුවන්. ඒක නවත්තන්න බෑ. ඒක නවත්ත ගන්න පුළුවන්. ඉතින් කාලයක් භාවනා කරලා ආදීනව සිහි කළා ධර්මාවබෝධයත් එක තමයි ඒක නැති වෙන්නේ. එහෙමයි ස්වාමීනි. සමහර අයට සංසාරේ කාලයක් ගුණ ධර්ම පුරලා ඒ සිතුවිලි අඩුවයි ඉන්න බොහොම උපතින්ම කවදාවත් කොච්චර නැති වුණත් කාගේවත් දෙයක් හොරගම් කරන්න නැති අය ඉන්නවනේ. එහෙමයි ස්වාමීනි. දැන් ඒක අපිට පේනවා. දැන් සමහර අය මේ සමාජය තුළ අපේ ගොඩාක් අඩුපාඩු හදාගන්න තියෙනවා කියන එක ඔබ තේරුම් ගන්න. ඔබ ලෝකෙ දිහා බලන්න. දැන් අපේ දුප්පත්කම නිසායි මිනිස්සු හොරකම් කරන්න කියන මතයක් එනවනේ. එහෙමයි. කන්න නැති නිසා දුප්පත්කම නිසායි ඒ ගත්තේ. නිකන් ඒකට සමාව දුන්නට කමක් නැහැ වගේ එකක් එනවනේ සාමාන්‍ය මිනිස්සුන්ගේ. එහෙමයි. හැබැයි අපිට පේනවා බුරුම මියන්මාරේ ගත්තාම අවුරුදු 20 ගාණක් සම්බාධක දාලා යම්කිසි හමුදා පාලනයක් එක්ක වර්තමානයේ ලොකු අරපුද ඇති වෙච්ච රටක්. අපි ගත්තාම 99%ක්ම වගේ ඉන්න බෞද්ධයෝ. භික්ෂුන් වහන්සේලා ලක්ෂ 6ක් 7ක් බුරුම රටේ ඉන්නවා. හැම මිනිස්සෙක්ම ජීවිතේ දෙතුන් වතාවක් පැවිදි වෙලා ගුණධර්ම පුරලා ජීවිතේ බොහෝ ධර්මයක් එක්ක ඉන්නවා. ඒ සමහර අයගේ ජීවිතවල ගත හරි දුප්පත් මේ මිනිස්සු. හැබැයි අපි ඒ රටවල් වලට ගිහිල්ලා තියෙනවා ඒ මිනිස්සු සමහර ලාවට ඒ අය කියන දේ තමයි ලක්ෂයක් දෙකක් තමයි මහා වටිනා මුදලක් කියලා හිතමු. එහෙමයි. ආරක වැටිලා බෑග් එකක් එක්ක තිබුණත් අරගෙන යන්න පුළුවන් වුණත් පස්සෙන් හොයාගෙන හරි ඇවිල්ලා ගෙනත් දෙනවා. හොරකම් කරන්නේ. ඒ මිනිස්සු පුදුම විදියට පන්සිල් රකින්නවා. සමහර අය එක හාමුදුරු කෙනෙක් ඒ හාමුදුරු එහෙ භාවනා කරපු හාමුදුරු කෙනෙක් විස්තරයක් දාලා තිනවා. ඒ හාමුදුරු දකින්නවා කියලා එක වයසක දුප්පත් අම්ම කෙනෙක් පුංචි පැල්පතක් තියෙන්නේ. ඒ හාමුදුරන්ගේ ආරාණ්‍ය කුටියට ඈතට පේනවලු ඒ අම්මා ගඟෙන් එහා පැත්තේ ඉන්න තැන. උදේ පාන්දර 3 විතර එනකොට ඒ ආරණ්‍ය හාමුදුරු නැගිටලා ඒ පිළිවෙත් උදේ පටන් ගන්නකොට උදේ පාන්දර ඒ අම්මා අර පහනක් වගේ පත්තු කරගෙන මොනවා හරි කෑම බීම හදනවා. ඒක වට්ටියක ඔළුවේ තියාගෙන පාරවල් වල ගිහිල්ලා ඒක විකුණලා එනවා. ඒ හාමුදුරු හවස දකින්න ඒ අම්මා ආපහු එන්නේ හැමදාම 3ට විතර ඇවිල්ලා එළියේ ලෑල්ලක වාඩි වෙලා පැය දෙකක් තුනක් භාවනා කරනවා. ඒ වයසක අම්මා හැම මිනිස්සෙක්ම භාවනා කරනවා ඒ රටවල් වල. ඒක ජීවිතේ අංගයක්. එහෙමයි ස්වාමිනා. එතකොට ස්වාමීන් වහන්සේලා පාරේ එනවා උදේට පින්ඩපාති පිරිලා. හාමුදුරු පින්ඩපාතෙන් උදේ මිනිස්සු ධන ගහගෙන පින්ඩපාති බෙදන්නේ. ඒ මිනිස්සුන්ගේ සද්ධාව ගෞරවය සහ ඒ මිනිස්සුන්ගේ තියෙන පන්සිල් රකින්න හැටි හොරකමක් කරන් බොරුවක් කියන්නේ මේ මිනිස්සු. ඒ රටේ හැමෝම කියන මේ මිනිස්සු කොච්චර අගහිඟකම් තිබ්බා බොරු කියන්නේ. මේ මිනිස්සුන්ට කොච්චර නැති වුණත් හොරකම් කරන්නේ නැහැ කියන. කිසිම බයක් නැතුව ඕනම වෙලාවක දෙයක් වැටිලා තිබ්බත් හෝටලේක මගහැරලා තිබ්බත් හොයාගෙන හරි ඇවිල්ලා ගෙනල්ලා දෙනවා කතා කරලා හරි. එතකොට එහෙම සමාජයක් ගොඩ නැගුණේ ධර්මියත් එක්ක. ඒ මිනිස්සු ප්‍රායෝගිකව ගොඩ නැගිච්ච නිසා අපේ රටේ උනේ පන්සිල් ගන්නවා. අපි ඒක චාරිත්‍රයක්නේ ගන්නවා. අපි පන්සිල් ගන්නවා. අපි දැන් රැස්වීමක් තිබ්බත් න්‍යාය පත්‍රේ පළවෙනි එක පන්සිල් සමාදන් කිරීම. සායික පොල් තෙල් පහන දැල්වීම ඒකනේ. එක්ක සමහරු හොර ව්‍යාපාරයක් ජාවාරම පටන් ගත්තත් එකතු වෙලා පන්සිල් ලකන් තමයි වැඩේ පටන් ගන්න. ඉස්කෝලේ ගියත් උදේ පාන්දර පන්සිල් සමාදන් වීම පළවෙනිම එක රැස්වීමේ. හරි ස්වාමිනස. දැන් මාළු කපන තැනත් බුදුරජාණන් වහන්සේට පාන තිලනේ පටන් ගන්න. එතකොට මෙන්න මේ වගේ මේ පන්සිල් ගන්න එක චාරිත්‍රයක් නේ අද. එහිමයි. යා පන්සිල් ගන්න. ඒ පන්සිල් සමාදන් වෙනා ඒ වාක්‍ය ටික කියනවා මිසක් ඇත්තටම මේ ශික්ෂාපද පහ මං දවස පුරා මාතුලින් රැක ගන්න ඕනේ ආරක්ෂා කර ගන්න ඕනේ කියලා හිතන්නේ නැහැ. එහිමයි ස්වාමිනා. සිහියෙන් ඉන්න ඕනේ. දවස පුරා තමන් සමාදාන වෙනකොට පිනක් රැස් වෙනවා. ඒකට කියන්නේ සමාදාන සීලේ. අපි මේ වෙලාවේ අදිෂ්ඨාන කරගන්නවා මම ප්‍රාණඝාතයෙන් වළකිනවා. සොරකමෙන් වළකිනවා. මම වැරදි කාමසේවණයෙන් වළකිනවා. මම බොරුවෙන් වළකිනවා. මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වළකිනවා කියලා අදිෂ්ඨාන කරගන්නවා. ඒක සමාදාන වීම. සමාදාන සීලේ. හැබැයි ඒ දවස පුරා අපි හිතමු දවස ගන්න පන්සිල් ගත්ත කෙනෙක් කියලා. ඒ දවස පුරා තමන්ට ඒ වැරදි පහ යම් වෙලාවක යෙදෙන්න අවස්ථාවක් එනවා.
හොරකම් කරන්න වෙලාවක් එන දැන් අමු ගෙදරම නම් ඉන්නේ තමන්ගෙම ගෙදර නම් මොන හොරකම් කරන්නද ගේ ඇතුලේ හැබැයි පාරක යනකොට හරි කාගේ හරි බස් එකක ගියම් කාගේ හරි පර්සයක් වැටලා තිනවා කකුල් දෙක ළඟම ඕක හිමීට කකුල ගහලා නිකන් නැමිලා සපත්තුව හදලා වගේ තමන්ට හොරෙන් ගන්නත් පුළුවන් හිතට එනවා දැන් දැන් එන සිතුවිලිත් හිතන්නකෝ මිනිස්සු හිතනවා මේක දෙවියෝ දුන්නා වගේ මගේ කකුල් දෙක ළඟම මේ ප්‍රශ්න තියෙන වෙලාව ඒක ගත්තට කමක් නැහැ ඒකේ ලොකු මුදලක් තිබ්බොත් මං කොටසක් පින් කරනවා ඉතුරු ටික මගේ ප්‍රයෝජනෙට ගන්නවා එතකොට අර හොරකම දාණින් වහගන්න හිතනවා සමහර ලාවට කොටසක් දන් දීලා එතකොට දාණිට හොරකමට දාණි කැපෙනවා කියලා හිතන අය ඉන්නවා කොටස එතකොට ඔය වගේ සිතුවිලි ගොඩාක් හිතට එන්න පුළුවන් හැබැයි යා හිතනවා නෑ මගේ දෙයක් නෙමෙයි නොදුන් දෙයක් අනුන්ගේ දෙයක් මම ගන්නෙ නෑමයි මට කොච්චර ප්‍රශ්න තිබ්බත් මං ගන්න තමන්ට විරති විරති කියන්නේ වලකින්න අවස්ථාව එනවා එහෙමයි ස්වාමීන් වහන්ස සික්ඛා කියන්නේ හික්මෙනවා අන්න දැන් මේ ශික්ෂාපදේ කැඩෙන්න අවස්ථාවක් එනකොට ආදීනව සිහි කරලා අපාය බය සිහි කරලා ඒ සීලේ කැඩීමෙන් වෙන ආදීනව මෙනෙහි කරලා ඒකෙන් වළකිනවා එහෙමයි ස්වාමීන් වහන්ස ඊළඟට අපි හිතමු සතෙක් මරන්න අවස්ථාවක් එනවා හැම වෙලෙම නෑ නමුත් සමහර ලාවට අපි හිතමු මදුරුවෙක් කියලා නිකන් කැරකි කැරකි ඇවිල්ලා දැන් කන ළඟින් යනවා මූණ ළඟින් යනවා සමහර ලාවට කට්ටියක් ඉන්න තැනක නම් නිකන් පිඹලා යවන්න අතින් එහෙට මෙහෙට කරන් ලැජ්ජාවත් එක්ක සමහරු එහෙම කරනවනේ හැබැයි කවුරුත් නැතුව තනියෙන් ඉන්න වෙලාවක ඒ පුද්ගලයාගේම මදුරුවෙක් ඇහුවොත් ඒ සැනින් සමහර ලාවට ඒ මදුරුව මරන්න තලන්න හිතෙනවා ඒ වෙලාවට අන්න දැන් තමන්ට අවස්ථාවක් ආවා වලකින්න මං උදේ සමාදන් වුණාට අන්න දැන් ඒ වෙලේ තමයි ප්‍රාණඝාතයක් කරන්න වෙලාව තමන්ගේ හිත ද්වේෂයේ සහ කේන්තියත් එක්ක ක්‍රියාවට යෙදෙන්න ඇතිවිච්ච වෙලාව අන්න ඒ වෙලාවේ නෑ මං පන්සිල් ගත්තා මං ප්‍රාණඝාතය කරන්නේ මගේ ජීවිතයට කවුරු හරි හානියක් කරනවට මම කැමතිද හැම සත්වයකම තමන්ගේ ජීවිතයට ආදරේ ඒ විදිහට හිතලා මම මොනම විදිහකට අපුංචි සතෙක්වත් මගේ අතින් ප්‍රාණඝාතයක් කරන්නේ නෑමයි කියන දැඩි අදිෂ්ඨානෙන් අන්න වළකින සමිනාසේ ඒ වගේ කෙනෙකුගේ ජීවිතයට ලැබෙන ආරක්ෂාව මොකක්ද සමිනාසේ දීර්ඝායුෂ ලබන්න උපකාර වෙනවා ප්‍රාණඝාතයෙන් වැළකීම බුදුහාඳුර පෙන්නන්නේ මහණෙනි නිතර ප්‍රාණඝාතයේ දෙන ප්‍රාණඝාතයට අනුබල දෙන එවැනි කෙනා උපෝපං ආත්ම භාවවල අඩු වයසෙන් මැරෙනවා නිතර කරදර විපත් මාරක විපත් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා සසරි උපෝපං ආත්ම භාවවල ප්‍රාණඝාතයෙන් වැළකීම සහ ඒකේ ಗುಣ කීම සහ අනිත් අය වළක්වා ගැනීම දීර්ඝායුෂ ලබන්න හේතු වෙනවා සමිනාංශ ඒ කියන දැන් ඊළඟ අවස්ථාවේදී අපිට වාහනයක හැප්පිලා චප්ප වෙලා මේ යන්න තිබුණාද අපි දකින්නද තරුණ දරුවෝ ගොඩක් මේ බයිසිකල් වල යන අය හරියට ජීවිතක්ෂයටපත් වෙනවා ඉතාමත් පීඩාකාරී විදිහට ඒ වගේ අවස්ථාවක් උනත් මගහැරෙන්න පුළුවන් මගහැරෙනවා ඊළඟට බුදුහාඳුරෝ ප්‍රාණඝාතයෙන් විතරක් නෙවෙයි පෙන්නන සමහරෙනි සමහර චුල්ලකම්ම විභංග සූත්‍ර පෙන්නන සමහර අය ඉන්න සත්තු මැරුවේ නැති වුණාට සතුන්ට වද දෙනවා එහෙමයි සමහර කුරුමිනියෙක් වගේ අල්ලගෙන අඬු කඩනවා එක්ක ඔබ දැකලා ඇති අන්තර්ජාලය වගේ ওই බල්ලු පූසු අනේ අහිංසක සත්තු අල්ලගෙන එක්කෝ නැට්ටේ අර අහස් කූරක් ගැට ගහලා සමහර ලඩ නැට්ටට ගිනි තියලා පාංකඩයක් ගැට ගහලා අර සතා දුවනකොට සතුටු වෙනවා එතකොට මේ වගේ සතුන්ට වද දීලා සතුන්ට හිංසා කරලා ගහලා ඒකෙන් සතුටක් ලබනවා එහෙමයි සමිනා උපෝපං ආත්ම භාවවල උපදිනකොට ලෙඩ රෝග බහුලයි එක්කෝ අතපය ඇඹරිලා එක්කෝ සමහර ලාට අතක් නැහැ එක්කෝ ඇවිද ගන්න බෑ කකු කොන්දෙන් පල්ලේ පණ නැහැ එක්කෝ විකෘති දරුවෙක් හැටියට උපදිනවා ඒ සසරේ සත්තු හිංසාවේ එදිච්ච එකේ විපාක කියනවා එහෙමයි සමිනාංශ එතකොට අපි දකිනවා සමහර දරුවෝ උපන්දා ඉඳන් අම්මලා ඉස්පිරිතාල ගානේ සමහරු දීර්ඝායුෂ නිරෝගී සම්පන්නිය ලැබනවා එහෙමයි තියෙන නිසා අපි මේ ආදීනව සිහි කරලා අපි සමාදන් වෙච්ච ශික්ෂාපද අපි හිතමු වැරදි කාම සේවනයේ වලකිනවා කියලා තමන් උදේට හරි පන්සිල් ගන්නකොට තුනුරුවන් වන්දනා කළා ඔන්න පන්සිල් සමාදන් වුණා එහෙමයි ස්වාමීනි තමන්ට ජීවිතේ අවස්ථාවක් එනවා ඔන්න ඒ වැරද්දට යොමු වෙන අවස්ථාවක් එනවා කාටවත් අහු වෙන්නේ නැතුව මේක හැංගිලා කරන්න පුළුවන් කියලා හිතෙනවා හැබැයි අන්න ඒ වෙලාවේ තමයි තමන්ට අවශ්‍ය වෙන්නේ වීරිය ආදීනව සිහි කරලා නෑ මම මේක කරන්නේ නෑ මං කොහොම හරි මගේ හිත පාලනය කරගන්නවා මං කොහොම හරි මේකෙන් වළකිනවා අන්න විරති අන්න වළකිනවා අපි හිතමු බොරුවක් කියන්න අවස්ථාවක් එනවා කතා කර කර ඉන්නකොට දැන් හිතට එනවා හැබැයි සිහිය උපදව ගන්නවා නෑ මං බොරු කියන්නේ එතකොට ඒ වගේ මත්පැන් මත්ද්‍රව්‍ය සමහර ලාවට හිටි ගමන් ඔන්න යාළුව ටිකක් එනවා අරගෙන එනවා අපි ගේන්නම් කියලා බොන්න බේබදුකමට මත්පැන් වලට පිරිසක් බලෙන් පොළඹව ගන්න හදනවා අන්න අවස්ථාව ඒ වෙලාවේ තමන්ට උත්සාහයේ වීරිය නුවණ තියෙන්න ඕනේ කියන වලකින්න. එහෙමයි ස්වාමිනා. එතකොට මෙන්න මේ විදිහට අපි සමාදන් වෙන්න ශික්ෂාපද ගිහි ශ්‍රාවකෙක් නම් පංචශීලයේ හොඳට සිහියෙන් ඉඳලා
මේ ශික්ෂාපද පහ කැඩෙන්න පුළුවන්. ඒක නොකැඩී දිවිහිමියෙන්ම රකින්න අවබෝධයෙන් රකින්න මට්ටමට එන්නේ සෝවාන් වෙනකොට. ඒකනේ ආර්යකාන්ත සීලය කියලා කියන්නේ. එහෙමයි ස්වාමීනි. එතකොට ඒ මට්ටමට එනකන් අපි වැටි වැටි නැකිටිනවා වගේ. හැබැයි මතක තියාගන්න වැටුණත් ධර්මයේ පැත්තට නැකිටින්නේ.